අද වීඩියෝ එකකින් කතා කරන්නේ ලංකාවේ ගායකයෝ වෙන්දේසි වෙනවා ඉන්දියාවේ IPL එකේ වගේ ක්‍රිකටර්ස්ලා වෙන්දේසි වෙනවා වගේ. හරිම ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක්. මේක මම දැකපු හොඳ කන්සෙප්ට් එකක්. මේක ඩෙවලොප් කරන්න ඔයාලට පුළුවන් විවිධ ශාස්ත්‍රවලට. මම පහුගිය අවස්ථා කීපයකදී සහභාගී වුණා මියුසිකල් සෝස් කීපයකට. හරි. ඒ අවස්ථාවවලදී මම අත්දැකපු දෙයක්. ගායකයෝ හරි ආධුනික ගායකයෝ වෙන්දේසි කරනවා. සමහර රුපියල් 20000 25000 වගේ ඉහළ මිලකට වෙන්දේසි වෙනවා. රුපියල් 5000 7000 10000 වගේ මිලට වෙන්දේසි වෙනවා. හොඳම උදාහරණේ පහුගිය දවසක මම එක වෙන්දේසියේ සහභාගී වෙලා එක ගමක් එක ෆයිට් කරලා එක ගායකයෙක් වෙන්දේසි කරා. ඒ ගායකයා මට ස්තුතිවන්ත වුණා මගේ YouTube channel එක ගැන අදහන නිසා. යා මට ස්තුතිවන්ත වුණා. පොඩි දෙයක් මතක් කරන්න ඕන. මම මේ අවස්ථාව ලබා දුන්නේ ටේලර්ස් අකඩමි YouTube channel එකේ මට ආදරේ වුණ මහත්යෝ ආදරේ. ඒ ආදරේට හරියන්නම ලස්සනට ගීතයක් ගායනා කරන්න හිතුවා. ඔයාලත් එක්ක මම එකම ආරාධනා කරනවා ඔක්කොම ඉස්සරහට ඇවිල්ලා ඒ ආදරේ අපි ඔක්කොම එකට බෙදාගමු කියලා. රයිට් නනා සුජීව වදසංකර ආදරේට කීර මරින්ටි කියලා නනා සංග වෙලගාවේ අපුරිය විසිලක පානේ. ඊට පස්සේ අවුරුදු 7ක ගැල්ලමෙක්ව වෙන්දේසි කරා. ඒ කියන්නේ මේ සින්දු කියන දක්ෂ හොඳ වොයිස් එකක් තියෙන ගැල්ලමෙක්ව වෙන්දේසි කරා. හරි. එතකොට ගම් තුනක් එක ෆයිට් කරලා මම ඒ ළමයා ස්ටේජ් එකෙන් තිබ්බා. මම ඒ ළමයාගේ වොයිස් එකට කැමති නිසා. ඉතින් ඒ නිසා මේ කන්සෙප්ට් එක තුල සංවිධායකයෝ කරන්නේ ස්ටේජ් එකක් හදලා දෙනවා. හරි. ගායකයන්ට අවශ්‍ය මියුසිකල් සෝස් කරන ඒ කියන්නේ බෑන්ඩ් එකක් ගේනවා. හරි. ඉක්විප්මන්ට් රෙඩි කරලා තියෙනවා. ඔයාට සින්දු කියන්න කැමති නම් ඔයා වෙනුවෙන් කවුරු හරි කෙනෙක් ඔයාට පුළුවන් ඕන නම් ඒ ස්පේස් එක බිට් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ගමේ අය ඔයාව ඉහෙලට ගෙනල්ලා තිනවා සුපර් ස්ටාර්ස් වගේ. ඊට පස්සේ ඒ ස්පේස් එක බිට් කරනවා. කෙනෙක් කියනවා රුපියල් 7500යි, තව කෙනෙක් 10000යි, අපි කියනවා 12000යි, 13000යි කියලා. මේ ස්පේස් එක බිට් කරනවා. බිට් කරලා අවශ්‍ය සින්දුව ඕනම සින්දුවක් කියන්න පුළුවන්. ඒ බෑන්ඩ් එකට ඕනම සින්දුවක් ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ එතනදී ගිහිල්ලා කරනවා. රුපියල් 7500යි. දවසකට සින්දු 20ක් කිව්වොත් ඒ ස්ටේජ් එකේ සාමාන්‍ය ලක්ෂ 3-4 හොයා ගන්න අවස්ථා තියෙනවා. ඒත් මම ගියේ එක ප්‍රෝග්‍රෑම් එකක් ටාගට් කරලම තිබුණේ දේවාලයක පැති බැම්මක් හදන්න, තව එකක් පන්සලක වැඩ කටයුත්තක්, තව එකක් මරණාධාර සමිතියක ෆන්ඩ් එක වැඩි කරගන්න හදලා තිබුණ නිසා මේ බිඩින් සිස්ටම් එක ඇත්තටම අතිසාර්ථකයි. ඒ ගමේ මිනිස්සුන්ට බරක් නැතුව සංවිධායකව සල්ලි හොයලා අර බෑන්ඩ් එකට අවශ්‍ය යම් මුදලක් ගෙවලා ඉතිරි ටික අර තමන්ගේ පර්පස් එක වෙනුවෙන් යොදව ගන්නවා. ඇත්තටම හරි ඉන්ටරෙස්ටිං දෙයක්, හොඳ කන්සෙප්ට් එකක්. ඒකට මේක හරියට ප්ලෑන් කරොත් අපිට ලංකාවේ එළවලු පළතුරු උනා ඩිජිටලි විකුණන්න පුළුවන්. මම කල්පනා කරේ ඒ විදිහට.